ඔව් ආදරණීය දුවේ පුතේ අද අපි ආලෝකයේ ගුණාත්මක සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කරමු. බීජ ප්‍රරෝහණය දුර්වල කිරීමට බලපාන ආලෝක වර්ණය වනුයේ රතු ආලෝකය, නිල් දම් ආලෝකය, ඈත රතු ආලෝකය, කොළ ආලෝකය, කහ ආලෝකය. එහෙමනම් මේ ප්‍රශ්නේ ගොඩනැගිලා තියෙන දුවේ පුතේ ආලෝකය ආලෝකයේ ගුණාත්මය කියන කොටසේ. උතාල දන්නවා දෘශ්‍ය ආලෝකය කියන්නේ මොකක්ද කියලා නේද? එතකොට මිනිසාගේ ඇසට පෙනෙන වර්ණ තියෙන තරංගායාම ටික තමයි මේ දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ. එතකොට මේ තරංගායාම වල තියෙන පාටවල් අපට පේනවා. එතකොට එක එක තරංගායාම අනුව අපට පෙනෙන පාට වෙනස්. එතකොට ඒ පාට ටික තමයි අපේ ඇහැට පේන්නේ. ඒකෙන් හින්දා තමයි අපි කියන්නේ ඒකට විසිබල් ලයිට්. එහෙම නැත්නම් දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ. ඔව් මේ දුවල පුතාලා දන්නවා ආලෝකයේ ආකාර තුනකින් භෝගවගාවට බලපානවා කියලා. ඒ තමයි ආලෝක කාල සීමාව, ආලෝකයේ ගුණාත්මය සහ ආලෝක ත්‍රිවිධතාවය. එතකොට මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ ආලෝකයේ ගුණාත්මය ගැන. එතකොට ආලෝකයේ ගුණාත්මයේදී අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකය කොහොමද භෝග වගාවට බලපාන්නේ කියලා. එතකොට මේ දෘශ්‍ය ආලෝකය අපි සලකා බලන්නේ තරංගායාම නැනෝමීටර් 400ක් 700ක් අතර 700ක් 800ක් වගේ අතර ආලෝකයේ තමයි දුවේ පුතේ අපි ආලෝකයේ ගුණාත්මයේ විදියට සලකා බලන්නේ. එතකොට මේ වර්ණ රේඛාවෙන් ඔයාලට දැනගන්න පුළුවන් දම් පාට, නිල් පාට, කොළ පාට, කහ පාට, රතු පාට වගේ මේ තියෙන ආලෝක වල වර්ණ බලපානවා භෝග වගාවේ විවිධ වර්ධනයන් කෙරෙහි. අපි එහෙනම් ඒ ගැන තවදුරටත් කතා කරමු. අපි බලමු දුවේ පුතේ මේ ආලෝකයේ ගුණාත්මය කොහොමද භෝග වගාවට බලපාන්නේ කියලා. එතකොට මේ කෙළවරේම තියෙන දුවේ පුතේ අධික රතු ආලෝකය, එහෙම නැත්නම් ඈත රතු ආලෝකය. එතකොට ඈත රතු ආලෝකයේ බලපාන්නේ පුතේ අතු බෙදීමට හා බීජ ප්‍රරෝහණය දුර්වල කිරීමට. ඔන්න හොඳින් මතක තියාගන්න. අතු බෙදීමට බලපානවා, ඒ වගේම බීජ ප්‍රරෝහණය දුර්වල කරන්නත් බලපානවා. එතකොට රතු ආලෝකය අර අධික රතු ආලෝකය, එහෙම නැත්නම් ඈත රතු ආලෝකය වගේම අතු බෙදීමට බලපානවා. ඒ වගේම බීජ ප්‍රරෝහණය ඇති කිරීමටත් මේක බලපානවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයටත් රතු ආලෝකය බලපානවා. පුතේ දැන් කහ ආලෝකය. දැන් මෙතන බලන්න කහ ආලෝකය පර්ව දික්වීමට බලපානවා. බලන්න පුතේ පර්ව දික්වීමට බලපාන තවත් පාටක් තියෙනවද කියලා? ඔව්. මොකද්ද? නිල් දම් ආලෝකයත් පර්ව දික්වීමට බලපානවා. එහෙමනම් පුතාලා මතක තියාගන්න නිල් දම් ආලෝකය පර්ව දික්වීමට බලපානවා. ඒ වගේම කහ ආලෝකයත් පර්ව දික්වීමට බලපානවා. එතකොට පුතේ බීජ හට ගැනීමට. බීජ හට ගැනීම කියන්නේ පුතේ ශාකවල බීජ නිෂ්පාදනය, මල පරාගණය වෙලා ඊට පස්සේ බීජ හට ගන්නවානේ පුතේ ඩිම්බ කෝෂ තුල. අන්නේ බීජ හට ගැනීමටත් කහ ආලෝකය බලපානවා. එතකොට කොළ ආලෝකය බලපාන්නේ පුතේ පත්‍ර සෛලවල වර්ධනයට කොළ ආලෝකය ඉතාමත් වැදගත්. එතකොට නිල් ආලෝකයේ ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා. ඒ වගේම රතු ආලෝකයත් බලපානවා. පුතාලා එක දන්නවා, කලින් කිව්වා මම රතු ආලෝකයේ ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා කියලා නේද පුතේ? එතකොට නිල් ආලෝකයත් ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා. එතකොට නිල් දම් ආලෝකය මම කලින් කිව්වා වගේ පාරව දික්වීමට බලපානවා. ඒ වගේම බීජාධාරයේ දික්වීම වැඩි කිරීමටත් බලපානවා. බීජාධාරයේ දික්වීම වැඩි කිරීමටත් බලපානවා. දැන් අපි හොයාගත්ත උත්තරේ නේද? අපෙන් අහන්නේ බීජ ප්‍රරෝහණය දුර්වල කිරීමට බලපාන ආලෝක වර්ණය කුමක්ද කියලා. දැන් පුතාලා උත්තරේ දන්නවා. මොකද්ද පුතේ උත්තරේ? ඈත රතු ආලෝකය. එතකොට ඈත රතු ආලෝකයට තමයි අපි අධික රතු ආලෝකය කියලා කිව්වේ. එතකොට මේ මෙතන පැහැදිලිව පෙන්නලා තියෙනවා දුවල පුතාලට මේ ඈත රතු ආලෝකය බලපාන්නේ
තරංගායාම 700ත් 800ත් අතර පරාසයේදී. එතකොට 800ක් දක්වා දුරට යන්නේ නැහැ පුතේ දෘෂ්ටි ආලෝකය. මේ හරියක තින අතර වෙනවා. එතකොට බලන්න පුතේ ඈතරතු ආලෝකය බීජ ප්‍රවෝහණයට විතරක් නෙවෙයි බලපාන්නේ මල් පිපීම උත්තේජනය කිරීමටත් මේ ඈතරතු ආලෝකය බලපානවා. අපි ඒක වෙනම බහුවර්ණ ප්‍රශ්න විවරණයකින් සාකච්ඡා කරමු. පුතාලා මේක ඈතරතු ආලෝකය මම මෙතන පෙන්වන්නම් පුතේ මේ ඈතරතු ආලෝකය කියන එක පොඩි මතක් කිරීමක් කරන්නම්. එතකොට පුතාලා දන්නවා ආලෝක ප්‍රතිග්‍රාහක කියලා තියෙනවා ශාකවල. එතකොට මේ ආලෝක ප්‍රතිග්‍රාහක වර්ග දෙකක් තියෙනවා ෆයිටොක්‍රෝම් රෙඩ් සහ ෆයිටොක්‍රෝම් ෆාරෙඩ් කියලා. ඒ කියන්නේ ෆයිටොක්‍රෝම් රතු ආලෝකය, කියන්නේ රතු ආලෝකයේ උරා ගන්නා ෆයිටොක්‍රෝම් සහ ෆාරෙඩ් ඈත රතු, එහෙම නැත්නම් අධික රතු ආලෝකයේ උරා ගන්නා ෆයිටොක්‍රෝම් කියලා රසායනික ද්‍රව්‍ය දෙකක් මේ ශාක පත්‍ර තුල තියෙනවා. එතකොට අන්න ඒවට පුළුවන් පුතේ මේ ආලෝක කිරණ උරා ගන්න. එතකොට මේ පද්ධති දෙක උරා ගන්නේ, මේ රසායනික ද්‍රව්‍ය දෙක උරා ගන්නේ පුතේ මොනවද? ෆයිටොක්‍රෝම් රෙඩ් උරා ගන්නේ මොනවද? රෙඩ් ලයිට් එක. එතකොට ෆයිටොක්‍රෝම් රතු ආලෝකය උරා ගන්නේ ආලෝක කිරණවල තියෙන රතු ආලෝක පරාසය උරා ගන්න. උරාගෙන පුතේ ඒක හරවනවා මොකද්ද? ෆයිටොක්‍රෝම් ෆාරෙඩ් බවට. එතකොට මේ රසායනික ද්‍රව්‍ය බවට ඒකපත් කරන්න හැකියාව තියෙනවා රතු ආලෝකයේ උරාගෙන. එතකොට ෆයිටොක්‍රෝම් ෆාරෙඩ් පුතේ මොකද කරන්නේ? එයාට හැකියාව තියෙනවා මොනවා උරා ගන්නද පුතේ? ෆාරෙඩ් ලයිට් එක. අධික රතු ආලෝකය, එහෙම නැත්නම් ඈත රතු ආලෝකයේ උරා ගැනීමේ හැකියාව තියෙන්නේ මේ ෆයිටොක්‍රෝම් ඈත රතු ආලෝකයේ උරා ගන්න එකට විතරයි. එතකොට ඒක උරාගෙන එයාට පුළුවන් නැවත කවුරු බවට පත් කරන්නද? ෆයිටොක්‍රෝම් රෙඩ් බවට පත් කරන්න. එතකොට පුතේ මේ දවල් කාලයේ ආලෝකයේ වෙනස, රාත්‍රී කාලයේ වෙනස, ඒ කියන්නේ දවල් කාලේ වෙනස සහ රාත්‍රී කාල වෙනස, මේ දේවල් මේකට බලපානවා. ඒවා අපි තවදුරටත් කතා කරමු. එතකොට මේ ෆයිටොක්‍රෝම් ඈත රතු ආලෝකයේ පවතින සාන්ද්‍රණය අනුව සමහර භෝග වගාවේ වර්ධන ක්‍රියාවලීන් වෙනස් වෙනවා. එතකොට මේ ෆයිටොක්‍රෝම් ෆාරෙඩ් කියන එක රතු ආලෝකයේ කියන එක උරාගත්තට පස්සේ දක්වන බලපෑම් තියෙනවා. එතකොට ඒව තමයි මේ මෙතන දක්වලා තියෙන්නේ. ඒවා අතරින් එකක් තමයි පුතේ මොකද්ද? පරෝහණය, ජර්මිනේෂන් කියන්නේ පරෝහණය. එතකොට මේ බ්‍රාන්චින්, අතු බෙදීම. එතකොට මේ තියෙන්නේ ෆ්ලවරින්, එතකොට මල් පිපීම. අන්න ඒවා ප්‍රධාන ඒවා විතරක් මම මෙතනින් මේ කිව්වේ. ඒවට මේ ඈත රතු ආලෝකය බලපානවා. එහෙමනම් පුතේ අපි මේවා පස්සේ තවදුරටත් සාකච්ඡා කරමු. පුතාලා මතක තියාගන්න ඕනි රතු ආලෝකයේ උරා ගන්නා ෆයිටොක්‍රෝම් වර්ගය සහ ඈත රතු ආලෝකයේ උරා ගන්නා ෆයිටොක්‍රෝම් වර්ගයක් තියෙනවා. එතකොට මේ රසායනික ද්‍රව්‍යවල සිදුවන වෙනස්කම් අනුව භෝග වර්ධනයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒව තමයි පරෝහණයට බලපානවා, මල් පිපීමට බලපානවා සහ අතු බෙදීමට බලපානවා කියන එක මතක තියාගන්න. එතකොට ඈත රතු ආලෝකයේ බලපාන්නේ අන්න ඒ දේ. එහෙමනම් දුවේ පුතේ බීජ ප්‍රවෝහණය දුරල මතක තියාගන්න. බලපාන වර්ණය වෙන්නේ මොකද්ද? ඈත රතු ආලෝකයේ බීජ ප්‍රවෝහණය ඇති කිරීමට බලපාන්නේ රතු ආලෝකය. එහෙමනම් දුවේ පුතේ අපේ නිවර්දි පිළිතුරට අපි ඉරිගහමු. එක තමයි ඈත රතු ආලෝකය. බීජ ප්‍රවෝහණය දුරල කිරීමට බලපාන වර්ණය වෙනුයේ ඈත රතු ආලෝකය.